पियायुरु गहनु सिरुरे तीयन सुंदर तमांग्या पिरुनु पियायुरु युवलाक तीयन खेल्लो एगन कोईतरम आडंबर वेनुवाद इतिन अद कता करमु पियायुरु गेन रंदीन मीटर अपी एक्कम पियायुरु गेन अपी अद कियन करनु ओया मीट कालीन कवदावत अहलने कियला अपिट सीयट सीयाक विश्वासाय මුලින්ම කියන්නේ කවුද ගැටිසියෙක් කියන්නේ ළමා කාලේ ඉවර කරලා යන්තම් ටීනේජ් එකට අඩිය තියන සූදානම් වන ඒත් ළමා කාලේ අත්හැරලා නැති අවුරුදු 12 13 වයස ගැහැණු ළමයිට ගැටිසියෝ කියලා කියනවා නව යෝන් වයසින් ඉන්න මෙයාලගේ විශේෂම ලක්ෂණයක් තමයි එච්චර කාලයක් පැතලියට තිබ්බ පපු පිදෙසෙන් ලාවට ඉස්සෙන නෑඹුල් පියයුරු කැකුළු කොල්ලෝ විහිළුවට ගැට කියලා කිව්වට පැරණි ආයුර්වේද වෙදපොත් නිගන්තවල පවා මේ අලුතෙන් පීදෙන පියරු හඳුන්වන්නේ ගැට්ට එහෙම නැත්නම් ගැට කියලාම තමයි ගැට ඉස්සෙන්නේ තමයි ගැටිස්සි වෙන්නේ තන පොඩු විතරක් මුලින්ම එහෙම ඉස්සුනාට තව චුට්ටක් කල්යද්දි ගැටිස්සි ළමිස්සි වෙනවා ටිකෙන් ටික මෝදවන පියරු නිසා මුළු ළමම ඉස්සෙද්දි ළම ඉස්සෙන්නේ ළමිස්සි බවට පත්වනවා ඉතින් අපි කතා කරමු ඒ ඉස්සුණු ළම ගැන පියයුරුවල මූලිකම කාර්ය නව පරම්පරාවක් බිහි කරන්න අවශ්‍ය පෝෂණීය දෙන එක වුණත් නව ජීවීන් බිහි කරන්න අවශ්‍ය ලිංගික හැඟීම් උද්දීපනීය ලොකු වගකීමකුත් පියයුරු මතට පැටවිලා තියෙනවා. හරිම සංවේදී ස්නායුවන්ත ගොඩක් පියයුරුවල තියෙන නිසා ඒව හරිම සංවේදී. පුංචි ස්පර්ශයකදී උනත් තනපුඩු එහෙම නැත්නම් නිබල් පිබිදිලා ඉදිරියට නරායනවා. ස්පර්ශ කරන්න ඕනේ නැ. පිරිමියෙකුට ලිංගික හැඟීමක් එද්දී ශිෂ්‍යනේ ප්‍රාණවත් වෙනවා වගේ කාන්තාවන්ට ලිංගික හැඟීම් එද්දී මුලින්ම එළියට පේන වෙනස තමයි තනපුඩු. එහෙම නැත්නම් නිපල් ප්‍රාණවත් වෙන එක. ඉතින් මේ පියයුරු කොයිතරම් සංවේදීද කිව්වොත් හොඳ පළපුරුදු අධ්‍යක්ෂයෙක් තියෙන කෙනෙකුට කාන්තාවකගේ පියයුරු සම්බාහනයෙන්ම විතරක් ඇයව සූරාන්තයටපත් කරන්න පුළුවන්. මොකද කිව්වොත් අති සංවේදී සියුම් ස්නායුවන්ත රාශියක් පියයුරු පුරාම විහිදලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් කිසිම හැඟීමක් නැතුව පොල් මිරිකනවා වගේ මිරිකන්න ගියොත් ඔයාට ඒ කාන්තාවගෙන් හොඳ බැනුමක් අහගන්නත් පුළුවන්. ඉතින් හරිම මෘදු මටසිලටු විදියට පියවරෙන් පියවර කිසිම හදිස්සියක් නැතුව පියුරු සම්බාහනය කරන්න ඔබට පුළුවන් නම් ඔබේ සහකාරියකින් හොඳ ලකුණක් දාගන්න අවස්ථාවකුත් තියෙනවා. පියුරු සම්බාහනය කරද්දී නිපල් එක ඒ කියන්නේ තන පුඩුවයි ඒ වටේ තියෙන තදපාට කොටස ඒ කියන්නේ ඇරියෝල කොටසයි ඇඟිලි වලින් දිවෙන් තොල් වලින් ගොඩක් මෘදුව සම්බාහනය කරොත් ඇය ඔබ කවදාවත් නොහිතන තරම් පිබිදීමක් ඒ තුලින් ලබනවා. ඒ කියන්නේ සම්බාහනය විතරක් නෙවෙයි තන පුඩු උරා බීම සිප ගැනීම තුලින්දුත් ඇයව සතුටු කරලා ඔබටත් සතුටක් ලබා ගන්න පුළුවන්. දන්නවනේ යොවුන් වියට එළඹුණාට පස්සෙත් එච්චර උස් වෙලා පිරිලා නැති පුංචි පියුරු තියෙන කෙල්ලෝ සහකරුවෙක් හොයාගත්තට පස්සේ හරි වේගෙන් පිරුණු පියුරු ලබා ගන්න බව. මොකද්ද මැජික් එක? නිරන්තරයෙන් පියුරු සම්බාහනය සිදු කරද්දී පියුරු තුල ලේගමනාගමනිය ඉහළ ගිහින් තිබ්බ ප්‍රමාණය වගේ 125ක් වගේ ප්‍රමාණයක් විශාල වෙන්න ගන්නවා. මේවට ඉතින් සමාජයේ අත්ගුණය කියලාත් කියනවා. කාන්තාවගෙන් කාන්තාවට පියුරු හැඩය වෙනස්. තනපුඩුවල හැඩය වෙනස්. ඒ විතරක් නෙවෙයි බහුතරයක් කාන්තාවන්ගේ පියුරු දෙක සමාන නැහැ. බොහෝ කාන්තාවන්ගේ දකුණු පියුර වම් පියුරට වඩා ටිකක් ලොකුයි. ඒ වගේම ඇතම් කාන්තාවන්ගේ නිපල් එක සහ ඇරියෝලා ප්‍රදේශයේ රෝස පාටයි. දුඹුරු, කළු, තද දුඹුරු වගේම දම් පැහැති නිපල් තියෙන අයත් ලෝකේ ඉන්නවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය හරිම සංකීර්ණයිනේ. ඔසප් චක්‍රය අනුව දවසෙන් දවස යාළගේ ස්වභාවය වෙනස්, මූඩ් වෙනස්. එක දවසක පියුරු සම්බාහනය කරන්න කියලා එල්ලීම් කරලා බල කරන කෙනා ඊළඟ දවසේ පියුරේ අතක් වැදුනොත් කෝපයට පත් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඒක වෙන්නේ මෙහෙමයි. කාන්තාවන්ගේ ඩිම්බ මෝරණ කාලෙට පියුරු මෘදු මොලොක් වෙලා සම්බාහනයක් ඉල්ලා සිටින තරම් ඇයි ලිංගික උද්දීපනය වෙන්න පුළුවන්. ඩිම්බයක් මෝරද්දී කලලයක් තැම්පත් කරව ගන්න ලිංගික එක්වීමක් කරන්න කියලා හෝමෝන විසින් ඇයව මෙහෙයවනවා. ඒ වගේම ඔසප් කාලෙදී ශ්‍රාවය වන වෙනස්ම හෝමෝන නිසා පියුරු තනපුඩු ගොඩක් වේදනා බරිත වෙනවා. අතින් අල්ලන්න හිතන්නවත් බැරි තරම් පියුරු රිදෙන්න ගන්නවා. ඒ වගේ දවසක ඔබ නදරුවත්ව පියුරු ඇල්ලුවොත් නම් තත්ත්වය භයානක වෙන්න පුළුවන්. එහෙනම් පියුරු වලට අත තියන්න කලින් ඒ ගැන එයාගෙන් අහලම ඉන්න. ඇත්තෙන්ම කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පියුරු තියෙනවා. අර ගැටිසි කාලෙට එනකම් ගැහණු පිරිමි දෙපාර්ශවයට තියෙන්නේ එකම වගේ පියුරු. ඒත් යොවුන් වියට පත්වීමත් එක්ක වෙන හෝමෝන විපර්යාස නිසා පිරිමි දරුවන්ගේ පියුරු එහෙම්මම තියෙද්දි දැරියන්ගේ විතරක් පියුරු වැඩෙන්න ගන්නවා. අති බහුතරයක් පිරිමි කාන්තා පියුරු ලෝලීන් හින්දම බොහෝ කාන්තාවන් තමන්ගේ මූණටත් වඩා වැඩි අවධානයකින් පියුරු නඩත්තු කරනවා. පොඩියට පේන පියුරු ලොකු කරන්න, ලොකුවට තියෙන පියුරු පොඩි කරන්න, එල්ලාවටද පියුරු දැඩි කරන්න, මුරුදු මොලක් කරන්න, පුරාතන යුගවල ඉඳලම කාන්තාව මෙන්න මෙහෙම එක එක හේතුවලට වද වෙලා තියෙනවා. කොහොම වුණත් පියුරු කියන්නේ හරිම ආදරණීය උණුසුම් මුරුදු මොලක් අවයවයක්. ඒත් ඔයාට එතනින් ලැබෙන පහස නම් වචන වලින් කියන්න බැරි තරම් චමත්කාරයි.
එදා මෙදා අතර ලෝකේ පියුරු වර්ණනා කරන්න හැම භාෂාවකින්ම ලියවුණු සාහිත්‍ය නිර්මාණ සංඛ්‍යාවත් අති විශාලයි. චිත්‍ර, මූර්ති, කැටයම් එකී මෙකී නොකී නිර්මාණ රාශියකටම පියුරු හේතු වෙලා තියෙන්නේ පිරිනුපුන් ලැම මඩලක තියෙන සුන්දරත්වය නිසාම වෙන්න ඇති. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ලයික් කරලා ෂෙයා කරන්න, තවත් මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ දාපසනින් notification ගෙන්න ගන්න, මේ channel subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.